ඉවතලන වීදුරු බෝතල් හොඳ නිමාවකින් යුතු වතුර බෝතල් වලට පත් කරගන්න විදිහ තමයි ඔයාලට මම අද කියලා දෙන්නේ. ඉතින් මේක ඔයාගෙම භාවිතයට වගේම ව්‍යාපාරයක් විදිහට කරන්න උනත් සුසු විදිහට සකස් කරගන්න විදිහ තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ. ඉතින් ගොඩාක් දෙනෙකුට ආර්ථික ප්‍රශ්න තියෙනවා මේ දවස්වල. ඉතින් ඒ නිසා මම හිතනවා අලුත් සයන් රැකියාවක් විදිහට ඔයාලට මේක කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම වීදුරු බෝතල් ඔයාලට කඩෙන් මිලදී ගන්න අවශ්‍ය වෙන්නේ භාවිතයෙන් ඉවත් කරන වීදුරු බෝතල් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. ඔයාට මේ වගේ බෝතල් මිලදී ගන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා භාවිතයෙන් ඉවත් කරන බෝතලයක් පාවිච්චි කරලා මේ දේ ලෙසෙම කරගෙන යන්න පුළුවන්. ඇත්තටම මේ වගේ දේවල් ඔයාට සුපිරි වෙළඳ සල්වල ඉදිරිපිට තියෙන ඩස්බින් වලින් උනත් ඇත්තම කියනවනම් හොයා ගන්න පුළුවන්. ඉතින් අවශ්‍යතාවය තියෙනවා නම්. ඉතින් එහෙම නැත්තම් ඔයා ගෙදරදී භාවිතා කරලා ඉවත් කරන බෝතල් මේ සඳහා හොඳට සෝදලා පාවිච්චි කරන්න. අද මම කිස්ටකේ තියෙන බීම බෝතල් දෙකක් තමයි මේ සඳහා පාවිච්චි කරන්නේ. අද මම මේ බෝතල් සකස් කරගන්නේ මෙන්න මේ විදිය රෙක්සින් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේකටත් වඩා ලස්සන රෙක්සින් ෆැබ්‍රික් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට බබාලට ගැලපෙන විදිය වගේ පාවිච්චි කරලා ඔයාගේ නිර්මාණය තවත් ලස්සන කරගන්න. ඉතින් අද මම ඉදිරියේ ගෙදර තිබුණ ෆැබ්‍රික් එකක් පාවිච්චි කරනවා. ඉතින් මේක රෙදි ආරයක් රුපියල් 350 ආරසියක් වගේ තමයි උනේ. ඉතින් ඒ නිසා අපිට රෙදි ආරයකින් ගොඩාක් ලොකු බෝතල් ප්‍රමාණයක් කවර් කරගන්න පුළුවන්. ඉතින් බෝතලයට මේක අපි අලවල වගේ තියෙන තමයි බෝතලේ ගාන්නටම තියෙන ලස්සනට මසා ගන්න නැවත ගලවන්න බැරි වෙන විදියට. ඉතින් අපි බලමු කොහොමද කරගන්නේ කියලා. මුලින්ම ඔයා ගන්න බෝතලයේ උස ප්‍රමාණය මෙන්න මේ විදියට මූඩිය තියෙන ස්ථානයට යටින් සිට මේ ආකාරයට හරියටම සම්පූර්ණ උස මැනගන්න. ඒ වගේම බෝතලේ හැඩය වෙනස් වීමක් වෙලා තියෙනවා නම් මෙන්න මේ විදිහට ඒ ප්‍රමාණයත් වෙනම මැනගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මගේ අඟල් එක හමාරක් පමණ ඉහළින් සිහින්ව තමයි බෝතලේ පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ ප්‍රමාණය මම මැනගන්නවා. ඒ වගේම බෝතලේ සිහින්ව ස්ථානයේ වට ප්‍රමාණයත් මේ විදිහටම මැනලා ගන්න. මේ ආකාරයට අඟල් පහක් තියෙනවා. ඒ වගේම බෝතලේ විශාල ස්ථානයේ වඩ ප්‍රමාණයත් මැනලා ගන්න අවශ්‍ය වෙනවා. මේ ඔක්කොම භාවිතා කරලා අපි මුලින්ම බ්ලොක් එකක් හදාගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මම මේ විදිහට කොලයක් අරගෙන මේ ආකාරයට දෙකට නමා ගන්නවා. දැන් මම ලෑස්ති වෙන්නේ බෝතලට අවශ්‍ය කරන කවයක නිර්මාණය කරගන්න. ඉතින් මම අඟල් 6ක බෝතලේ උස ප්‍රමාණය මැනගත්තා. ඒකට මම තවත් අඟලක් එකතු කරලා මෙන්න මේ විදියට රේඛාවක් ඇඳ ගන්නවා බෝතලේ සම්පූර්ණ උස ප්‍රමාණය. ඉතින් අඟලක් එකතු කරන්නේ මහුන් වාස සඳහා. ඊළඟට අපිට පුළුවන් අඟල් එක හමාරක ප්‍රමාණය බෝතලේ ඉහළ සිහින්ව තියෙන ස්ථානය ලකුණු කරගන්න. ඒකට තවත් අඟල් භාගයක් එකතු කරලා ලකුණු කරගන්නවා. මොකද මහුන් වාසී අඟලක් තියාගත්තා. ඉහළ වාටියක් මහන්න අවශ්‍ය කරන අඟල් භාගය ප්‍රමාණය තමයි මේ විදියට එකතු කරගෙන අඟල් දෙකක් මේ විදියට රේඛාවක් අපි ඇඳගන්නේ. ඊළඟට අපිට පුළුවන් අර සිහින් ස්ථානයේ වට ප්‍රමාණය වෙන අඟල් පහ මේ විදියට ටේප් එක හතරට නමලා හතරෙන් බෙදා ගන්න. එතකොට අඟල් කාලක් මට ලැබෙනවා. ඒ ප්‍රමාණය මම මේ විදිහට ඉහළින්ම ලකුණු කරගන්නවා. ඒ වගේම ඊට පස්සේ තවත් අඟල් භාගයක ප්‍රමාණයක් පමණ මම මේ විදිහට තියාගන්නවා මැහුම් වාසි සඳහා. ඒ වගේම මෙන්න මේ රේඛාවේ සහ මේ රේඛාවේ විශාල වට ප්‍රමාණය වෙනගත් මිනුම මේ විදිහට ටේප් එක හතරට නමලා හතරෙන් බෙදා ගන්නවා. අඟල් හතක් තිබුණා. ඒක මේ විදිහට හතරෙන් බෙදා ගන්නවා. එක්කල් තුන් කාලක් පමණ ලැබෙනවා. ඒ ප්‍රමාණය මම මේ විදිහට පහළම වාටියේ ලකුණු කරගන්නවා. ඊට පස්සේ ඒකටත් අඟල් භාගයක මහන් වාසි තියාගෙන මෙන්න මේ විදියට ඉහළ රේඛාව සමග යා කරගන්නවා. ඒ වගේම මේ විදියට වාටි රේඛාවේ ඉහළම වාටියේ ලකුණු කර ප්‍රමාණය මේ විදියට රේඛාව සමග යා කරගෙන මෙන්න මේ ආකාරයට හැඩ කිරීම කරගන්න. එතකොට බෝතලේ හැඩයටම කවයකේ හැඩයත් මේ විදියට නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ පෙනුමක් තමයි තියෙන්නේ. ඒකෙන් අපි කොටස් දෙකක් කපා ගන්නවා. ඊළඟට බටල් එක අරගෙන මෙන්න මේ විදියට යටම අඩියේ වට ප්‍රමාණයට මේ ආකාරයට සර්කල් එකක් ඇඳ ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදියට ඒක කපා ගන්න. මේ ආකාරයට කපා ගන්නවා. ඉන් එක කොටසක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඊළඟට මේ විදිහට මම තවත් පටි කොටසක් කපා ගන්නවා. ඒකේ ප්‍රමාණය නම් අඟල් එක හමාරක් වගේ පළලට සහ අඟල් 5ක් 6ක් දිගට අරගන්න. ඒක වට වෙනස් කරලා කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට නමලා අතින් එල්ලගෙන යන්න පුළුවන් පුංචි ලූප් එකක් හදාගන්න තමයි මේ පටි කොටස අපි යොදාගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම දැන් ඒ බ්ලොක් එක තියාගෙන අපේ ප්‍රධාන රෙද්දෙන් කොටස් කපාගෙන තියෙනවා. ඉතින් මේ විදියට අවශ්‍ය කරන සියලු කොටස් කපා ගන්න. කපාගෙන අපිට ලේසියෙන්ම මසා ගන්න පුළුවන්. ඒ වගේම බෝතලේ ඉහළ මූඩිය සඳහාත් මේ විදිහට බ්‍රෑන්ඩ් නේම් එක වැසී යන ආකාරයට මම කොටසක් කපා ගන්නවා.
දැන් අපි මසා ගනිමු. ඉතින් මෙන්න මේ විදිහට රෙදි කොටස් දෙක අරගන්න. අරගෙන මේ විදිහට හොඳ පැත්ත අතුල් පැත්තට වෙන තියාගෙන සයිඩ් එක මේ විදිහට මසා ගන්නවා. මේ විදිහට සයිඩ් මසා ගන්නවා මුලින්ම. ඉතින් ඊට පස්සේදී අපිට පුළුවන් මෙන්න මේ විදිහට හොඳ පිට පැත්තට හරව ගන්න. ඉත ටිකක් හොඳ පිට පැත්තට හරවන්න අපහසුයි මොකද ඝන කමරෙද්දක් පාවිච්චි කරන නිසා. ඉතින් ඝන කමරෙද්දක් පාවිච්චි කරනවාට අමතරව ආට පුළුවන් ගෙදර තියෙන ෆැබ්‍රික් එකක් වුණත් පාවිච්චි කළා මේ විදිහට ඔයාට මහගණදි මහගන්න. ඉතින් නමුත් විදුරු බෝටල් එකක් පාවිච්චි කරන නිසා බෝටල් එක බිඳෙන්නේ නැති වෙන බිම වැටුණත් පරිස්සමට තියාගන්න පුළුවන් මේ වගේ ඝන කමරෙද්දක් පාවිච්චි කරාම. ඉත ඒ වගේම මෙන්න මේ විදිහට මම උඩම වාටිය එකවරක් නවල මහගත්තා. දැන් මෙන්න මේ වගේ පෙනුමක් තමයි අපිට තියෙන්නේ. ඉතින් මේක සඳහා දැන් අපි මේක පැත්තකින් තියලා අපි අර කපාගත්ත පටි කොටස අරගෙන එකවරක් මේ පැත්තර නවල මහනවා. ඊට පස්සේ නැවත වරක් මේ විදිහට අතුලට නමලා මසා ගන්නවා. මසාගෙන මෙන්න මේ විදිහට තියාගෙන අපි බොටල් එකේ ඉහළ අර නමා මසාගත් වාටිය තියෙන තැනට එලියෙන් තියලා මෙන්න මේ විදිහට මැස්මක් දාගන්න. මේ ආකාරයට මැස්මාල් දෙකක් දාගෙන හොඳට ලොක් කරගන්න. ඊට පස්සේ අර මසාගත්ත මැස්ම මූට්ටු කොටස පේනවට මෙන්න මේ විදිහට පොඩ්ඩක් ආයෙත් නමලා තියලා මෙහෙම මැස්මක් දාගන්න. එතකොට හොඳට ලස්සනට නිමාවකින් යුතුව තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට දැන් අපිට පුළුවන් බොටල් එක අරගෙන මෙන්න මේ විදිහට මේ පැත්තෙන් ඉහළට දාගන්න. ඉහළට මේ විදිහට අතුල් කරගෙන හොඳට මෙන්න මේ ආකාරයට අපේ අර මූඩිය තියෙන ස්ථානය වැසෙන්නේ නැති විදිහට පහළ දක්වා අප මෙෂර්මන්ට් අරගත්ත තැන දක්වා හොඳට මේ විදිහට පහත් කරගන්න. පහත් කරගෙන මෙන්න මේ වැඩි කොටස් ප්‍රමාණය අඟල් භාගය ප්‍රමාණය මේ විදිහට කට් කරගන්න. තනින් තන මේ විදිහට කට් කරගත්තම අපිට මේ විදිහට ඇතුළට තියලා අලව ගන්න පහසුයි. ඉතින් අද මම මගේ ග්ලූ ගන් එක පාවිච්චි කරලා තමයි අලව ගන්නේ. ඉතින් එහෙම නැත්නම් ඔයාලට සුපර් ග්ලූ එකක් වගේ අරගෙන අලව ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම බොටල් දෙකටම කවර්ස් දාගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට යටට අපි අර රවුමට කපාගත් කොටස දිගලා අලව ගන්න. ඒක මෙන්න මේ විදිහට තමයි කරන්නේ. මුලින්ම මෙන්න මේ කොටස් ටික බොටල් එකට තියලා අලව ගන්න. මේ විදිහට වටිටම අලව ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ සිදුරටත් මේ විදිහ පුංචි කොටසක් තියලා අලව ගන්න. එතකොට සමාන වෙනවා හැමතැනම එකම ගානට වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහ ගම් ටිකක් දාලා ඉතිරි රවුම් කොටසත් අලව ගන්න පුළුවන්. ඉතින් මේ විදිහ තමයි අලව ගත්තම තියෙන්නේ. ඒ වගේම පියනේ උඩටත් මම අර විදිහටම ග්ලූ ගන් දාලා කොටසක් අලව ගත්තා. ඉතින් ඔන්න මෙන්න මේ වගේ ලස්සනම ලස්සන බොටල් දැන් ඔයාලට හදා ගන්න පුළුවන්. ඉතින් පුංචි බබාලට ගෙදරදී පාවිච්චි කරන්න අඳලා දෙන්න පුළුවන්. අපේ බබාලා දෙන නම් හරිම ආසුනා මේ බොටල් එකට. ඉතින් බබාලා කැමති වර්ණ, ඒ වගේම බබාලා කැමති කලස් ලස්සන රූප තියෙන ෆැබ්‍රික් පාවිච්චි කරමින් ඔයාලට මේ වගේ නිර්මාණයන් කරගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයක් විදියට උනත් කරගෙන යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ඔයාලට ගොඩ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා. මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. යාළුවන්ටත් බලන්න ෂෙයා කරගන්න. ඉතින් ඒ වගේම මේ වගේ වීඩියෝස් වලට අමතරව ලස්සන ලස්සන ඇඳුම් මහන්න නොමිලේම ඉගෙන ගන්න ඔයාලට පුළුවන් Motherboard with Ishu YouTube channel එකට අදම subscribe වෙන්න. ඒ වගේම ඉස්සරහ තියෙන bell icon එක click කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ phone එකටම ගෙන්න ගන්න. ඉතින් එහෙනම් ඔයාලට වැදගත් වෙන අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ගිහින් එන්න මං Ishu.